Δεν μου αγαπητοί Γιάννη. Ε! Κάτι γιατί μάθει. Μην γυρίσουν. Κάτι γιατί είναι. Γιατί για να τη βρει. Μην γυρίσουν. Κάτι γιατί είναι. 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 ආයුබෝවන් කාලෙකට පස්සේ ඔන්න අපි ස්පෝර්ට්ස් හබ් අරගෙන ආවා අපිට මොකද උනේ කියලා හිතනවාද කට්ටියනේ ඔව් ඒතකොට අපිට හසිතව තව මතක් කරන්නේ මොකද උනේ කියලා කියන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය හසිත විජේ වර්ධන ඉතින් මේ හසිත ඉතින් අපි මේ ඉන්ටර්විව් කරන්නේ නැතිවද අපිම කියමු මොකද උනේ කියලා right ඉතින් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ඉතින් සහ T20 ක්‍රිකට් තරගාවලිය දෙවෙන්ද ඉනම් පටන් ගන්නවා. ඉතින් දකුණු අප්‍රිකානු කණ්ඩායම දැන් ලංකාවට අවිල්ල ඉන්නේ. ඔව් මේ වෙනකොට ලංකාවට අවිල්ල ඉන්නේ. ඒ අතරේ මේ දකුණු අප්‍රිකා පැත්තෙන් පොඩ්ඩක් කොරෝනා ආරංචියකුත් තියෙනවා. නෑ නෑ මං කිය ටීම් එකට නෙමෙයි. මේ දැන් තියෙන ප්‍රභේද වලට වඩා ටිකක් වැඩි වැක්සින් එකකටවත් අහන්න නැති ප්‍රභේදයක් මේ පැත්තෙන් එනවා කියලා. right. C1.2 එහෙම තමයි කියන්නේ. C1.2. ඔව්. CO2 නෙමෙයිද? නෑ නෑ. right එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මේ කොවිඩ් එකට තාම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ බබල් එකක් ඇතුලේ ඒගොල්ලෝ ඉන්නේ. සහ වැඩිපුර ක්‍රීඩකයෝ මේ වෙනකොට මම දන්න විදිහට මේ බබල් එක ඇතුලේ තියාගෙන ඉන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැත්තෙනොත් හදිසියක් වුණොත් කියන දේත් එක්ක කොහොමද මේ වෙනකොට සංචිතය නම් කරලා තියෙන්නේ? ඔව් ඉතින් දසුන් ශානකට තමයි මේ වාර කියන්නේ නායකත්වයේ ලැබිලා තියෙන්නේ. අපි හිතුවා දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් වෙයි කියලා. නමුත් ඔවුන් දෙදෙනා ඇතුළත් වෙලා නැහැ. සුපුරුදු පරිදි මේ කලින් තිබ්බ අර T20 තරගාවලියක් කියන්නේ ඩොමෙස්ටික් තරගාවලියක් ලීග් තරගාවලියක් මේ තරගාවලියේදී ඉතමත් හොඳින් perform කරපු ක්‍රීඩකයෙක් අපි දැක්කා. ඒත් එක්කම දසුන් ශානක තමන්ගේ ස්ථාවරත්වය තමන්ගේ නායකත්ව ලක්ෂණ ඉතමත් හොඳින් පෙන්නවා. ඔව් මේ තරගාවලිය තුල දකින්න ලැබුණ තව දෙයක් තමයි මේ ජේෂ්ඨම හිටපු කණ්ඩායම රෙඩ් ටීම් එක. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් හිටපු ටීම් එක බොහෝ දෙනෙක් මුලදී මේ බලාගෙන හිටිය මොකද්ද මේ වෙන්නේ? මේ පසුබෑමට එන්න එන්න ලකුණ. නමුත් අවසානයේ හිතා ගන්න බැරි විදිහට දිනේෂ් චන්දිමාල් තමන්ගේ කණ්ඩායම අවසන් මහා තරගයේ දක්වා ආරගෙන එනවා. කොහොමනත් දසුන් ශානක මෑත කාලේ තමන් නායකත්වයට සුදුසුයි කියන දේ කොයිතරම් හොඳද කියන එක හොප්පු කරලා පෙන්නවා මේ ලීග් තරගාවලිය තුළ. ඒ අනුව මේ ලීග් තරගාවලිය තුළ දක්ෂතා දක්වපු ක්‍රීඩකයන්ටත් ඔන්න මෙවර සංචිතේ ඉඩ ලැබිලා තියෙනවා. කාටද ඉඩ ලැබිලා තියෙන්නේ? ලහිර මදුසංකර ලැබිලා තියෙනවා. අවුරුදු 28ක් වෙනවා ඔහුට. ඔව් ඒත් එක්කම ඔහු මට මතකයි මේ තාමත් හොඳ මේ පිටිහරඹේ කරිනුත උනා මේ ලීග් තරගාවලිය තුළ. ඒත් එක්කම මේ පුළුණ තරංග උඩපන්දු රැක ගැනීම අතින් ගත්තාම කවුරුත් කතා බහට ලකුණු ක්‍රීඩකෙක්. ඒත් එක්කම අනිත් පැත්තෙන් මහේෂ් තීක්ෂණ. ඔහුට අවස්ථාව ලැබුණා. සහ ලකුණු අතරට ආවා මීට කලින් අපි දැකපු බොහෝ තරගාවලි වල ෆේල් වෙච්ච ක්‍රීඩකයෝ මේ තරගාවලිය තුළ ලකුණු අතරට ආපු එකත් අපි දැක්කා. විශේෂයෙන්ම LPL තරගාවලියේ කමිදු මෙන්ඩිස්ගේ ඒ කියන්නේ ඒ තරම්ම හොඳ රිද්මයක් දැක්කේ නැහැ. හැබැයි මෙවර තරගාවලියේදී කමිදු මෙන්ඩිස් ඉතාම හොඳ රිද්මයක් අඳවා ගනිමින් ලකුණු රැස් කරන්න සමත් වුණා. ඒත් එක්කම අපිට දැන් ඉදිරියේදී ඉන්දියාව පැත්තටත් අපේ ක්‍රීඩක යුදෙන්නෙක් යනවා කියන සුභාරංචිය තියෙනවා. සහ ඒක දන්නවා බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් උන අවසර ලබා දීලා තියෙනවා මේ වෙනකොට මේ දෙන්නට ඉන්දියාවට යන්න. ඔව් වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර තමයි මේ විදිහට IPL ක්‍රීඩා කරන්න යන්නේ. IPL ක්‍රීඩා කරන එක ගැන මේ හැමෝම කතා කරන්න පටන් ගත්ත මේක 50-50 වෙනවා. මොකද වනිදු හසරංගේ අත බලා ගන්න ඕන හින්දා වනිදු හසරංගට හුරු වෙන්න ඕන හින්දා කියලා. හැබැයි ඉතින් අපිට කියන්න තියෙන්නේ ඉන්දියාවේ ක්‍රීඩකයොත් එහෙනම් එහෙම හුරු වෙලා තියෙන්න ඕනේ. තමත් තරගාවලිය නැත්තම් ක්‍රීඩකයෝ ABDBLS වගේ ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් එයාලව කොච්චර හුරු වෙලා තියෙනවද? හැබැයි ABDBLS සුපුරුදු පරිදි තමන්ගේ ඉදීම ක්‍රීඩා කරනවා. ඔව් කොහොමද? ඒකෙදින් තියෙන දුෂ්මන්තගේ වනදුගේ යතේ. ඔව්. වැඩේ කොහොමද කරන්නේ කියන එක ඒ දෙන්න අතේ තියෙන රහස් දෙනවද? එහෙම නැත්නම් තමන්ගේ රහස් රැකගෙන වැඩේ කරලා එනවද? අපි බලමු ඉස්සරහදී Royal Challengers Bangalore විරාත් කොහලිගේ ටීම් එකේ ඉන්නේ. ඒ ගැන පොඩි සතුටක් තියෙනවා. අනිත් එක CPL. ඉසි. ඔව් CBL වලට නම් මම ආපහු IPL වලට යනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සර හැමෝම බලාගෙන හිටිය මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායම කොයි විලේ දිනයිද කොයි විලේ දිනයිද කොයි විලේ දිනයිද කියලා මහේල ජයවර්ධන හින්දා. හැබැයි වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර හින්දා මේ පාර ඒ මතය වෙනස් වෙන්න පුළුවන් කියලා තමයි මම නම් හිතන්නේ. මොකද මම ඒක ගොඩක් ඔය ෆෑන් පේජස් වල විශේෂයෙන්ම ක්‍රිකට් ෆෑන් පේජස් වල කිව්වේ ගොඩක් කට්ටිය මහේල ඔයා කොහොම වුණත් අද අපි සපෝට් කරන්නේ මේ තරගාවලිය අපි සපෝට් කරන්නේ දුෂ්මන්තටයි
වනිදුටයි කියලා. ඒකට හේතුව ඉතින් අපේ කොල්ලෝ දෙන්නේ ක්‍රීඩා කරනකොට ඒක බලන් ඉන්නත් කොහොමත් කැමති ඉන්නේ ප්‍රේක්ෂකයෝ විදියට. ඒ නිසා ඒක හැම වෙයි. CPL යනවද අපි? CPL යමු අපි. හරි. CPL පතර ගියාට පස්සේ ඉසි අපි දන්නවා Royal Challengers Bangalore කණ්ඩායමේම ඔහු දක්ෂතා අතරට ආපු සහ තරඟ වෙනස් කරපු ක්‍රීඩකයෙක් විදියට ඔහුට ඉසි කියන නමත් හම්බ වෙනවා එහෙදි. එහෙම යන ඉසි ඔන්න දැන් CPL වල වැඩ පෙන්නනවා. පහුගිය දවසක CPL තරඟාවලිය තුල ඒ කණ්ඩායම තුල මුදම මේ කඩලු ලබා ගැනීම වාර්තා කරන්න ඔහුට හැකියාව ලැබුණා කඩු පහක් දවා ගන්න සමත් වුණා. ඔව් ඉතින් ඒකත් එකම ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟාවලිය ක්‍රියාත්මක වෙනවා. ප්‍රථම තරඟයේ ඉන්දියාව ඉතාමත් සුපිරි ආකාරයෙන් ජයග්‍රහණය කරන එක නේ එංගලන්තයට හිතා ගැනීමට නොහැකි විදියට ඉන්දියානු කණ්ඩායම මේ තරඟයේ ජයග්‍රහණය කරන්න සමත් වෙනවා විශේෂයෙන්ම විරාට් කෝලිගේ නායකත්ව ලක්ෂණ ඒත් එක්කම අර අපි කියන විරාට් කෝලි කැප්ටන් කරත් තේජානේ මේ එයාගේ අර මේ අරගන් ගතිය එයාගේ තියෙන ආවේගශීලී වයිබ් එකේ තරඟය ඇතුලේ ඉන්නවා අන්නේ ඉතින් තරඟාවලිය කියන්නේ තරඟයේ තරඟයේ ජයග්‍රහණය කරපු ගමන් ඔහුගේ තිබ්බ රියැක්ෂන් ටික ඉතාම අර අර පුංචි කාලේ තිබ්බ රියැක්ෂන් වල කිසිම වෙනසක් නැතුව අර ඕගානේ පරණ කෝලිය ආයවටත් තේජන් මං කියන දන්නේ එයාගේ වයිබ් එකේ වෙනසක් වෙලා නැහැ. කියන්නේ නායකත්වය ආවා කියලා එයාගේ අර කියන්නේ තරුණකම පොඩිකම ඒතකොට එයා ඒ තරඟේ එන්ජොයි කරන එක එයාගේ ජවය ඒක වෙනස් වෙලා තිබුණේ නැහැ. නෑ විරාට් කෝලිට ඇස මමද? නෑ මම ඒක දැක්ක හින්දා මම ඇත්තටම තේජාණි කිව්වේ. කියන්නේ ඇත්තටම සතුටුයි. කියන්නේ දැන් ලංකාවේ සහ වෙනත් රටවල ක්‍රීඩකයන්ගේ නායකත්වයේ ලැබෙද්දී සීනියර් වෙද්දී ඒක වෙනස් වෙනවා. පොඩ්ඩක් ඇඩිෂන් වෙන්න ගන්න. ගන්නවා. කට්ටිය පාලනය කරන ගතිය. දැන් මං උනත් බලන්නකෝ දැන් මං කොච්චර වයසට ගියත් ආතල් දින එකනේ කරන්නේ. මට ඉනා වෙන්න. क्रिकेट लोके ओलिंपिक कथा कर विशेषेन्म ओलिंपिक සිහිනයන් අපි බොඳ කරගත්තා. ඔලිම්පික් ගැන අපි අපිට ලොකුවට බලාපොරොත්තු තිබෙන්නේ නැහැ. මොකද අපිට මේ කණ්ඩාය කියන්නේ මේක අපි ඇත්තටම මේ පාර බලාපොරොත්තුනේ හොඳට සහභාගී වෙලා කට්ටිය හොඳින් ක්‍රීඩා කරයි ටිකක් ඉස්සරහට යයි කියන සිහිනේ විතරයි තිබෙන්නේ. ගිම්හාන ඔලිම්පික් එක ගැන. ඔව්. ගිම්හාන ඔලිම්පික් ගැන. ඉතින් මේ ඔලිම්පික් තරඟාවලිය විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ කියන්නේ අපිට තිබ්බේ මේ ඒ කියන්නේ සාමාන්‍ය බලාපොරොත්තුවක් ලෝකෙට පදක්කමක් සමහර විට ලැබෙයි වගේ එකක් මිසක් අපි අඩු ගන්න හීට්ස් වල තව ටිකක් ඉස්සරහටවත් යන්න ඔව් අන්න එහෙම එකක් තිබුණේ මේ කියන්නේ අඩු ගන්න ශ්‍රී ලංකා වාර්තාවක් හරි අලුත් කරයි අන්න එහෙම තැනක තමයි අපි ගිම්හාන ඔලිම්පික් වල හිටියේ හැබැයි මට එක දෙයක් කියන්න ඕනේ විශේෂයෙන්ම ක්‍රීඩාව සම්බන්ධයි ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව රගර් ක්‍රීඩාව වගේ ප්‍රධාන ක්‍රීඩා හැර මේ තවමත් ලංකාවේ මල්ල ක්‍රීඩාවට රජයෙන් වේවා නැත්නම් පෞද්ගලික අංශයෙන් වේවා දීලා තියෙන තැන පිළිබඳව නම් අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා හැමෝම ඒ ගැන කතා කරනවා විතරයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන පිරිසක් නැහැ අපි දන්නවා ඉන්දියාවේ හෙල්ල විසිකරමින් ජයග්‍රහණය කරපු ක්‍රීඩකයාට කෝටි ගණනක රස්සාවක් ලැබිලා තියෙනවා කෝටි ගණනක වාහන ලැබිලා තියෙනවා කෝටි ගණනක වරප්‍රසාද ලැබිලා තියෙනවා අපි බලමු අපේ දිනේෂ් ප්‍රියන්තට මොන වගේ බෙනිෆිට්ස් හම්බ වේද කියලා දිනේෂ් ප්‍රියන්තට පළවෙනි බෙනිෆිට් එක හම්බලා තියෙනවා ඔහු දැනට ඉන්න නිලයෙන් ඔන්න ඔහුට උසස් වීමේ තනතුරක් යුද හමුදාවෙන් ලැබිලා තියෙනවා ඒක තමයි දැනට අපිට දකින්න තියෙන දේ එතනින් මෙහාට බලමු මේ ක්‍රීඩා මාත්‍යවරයා අපි දැක්ක මේ WhatsApp කෝල් එකකුත් අරගෙන තිබුණා. ආ ඒක ස්ක්‍රීන්ෂොට් එකක් අරන් දාලාද? නෑ ඒක වීඩියෝ කෝල් එකක් මරන් වීඩියෝ එකම දාලා තිබුණා. ආ රයිට් ඕකේ. හරි. මේ බලමු අපි ක්‍රීඩා මාත්‍යවරයා මොකද කරන්නේ කියලා. රයිට් අත්‍තරම හොඳයි. හැබැයි මේ වෙලාවේ ක්‍රීඩා මාත්‍යවරයා එකක් කියනවා. ගොඩක් අය Tamanට දේවල් නෑ කියලා නැහැ කිය යන කාලෙක ඔයා නැහැයි කිය හිටියේ නැහැ දෙයක් කරලා පෙන්නුවා කියලා. ඔව් වැඩේ තියෙන්නේ නැහැ මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් අපේ රටේ යපුම් ආර්ථිකයක් තියෙන රටක් නේද හැමදේම බලාපොරොත්තු වෙන රටක් නේ. ඒ වගේ රටක් ඇතුලේ ඒ වගේ මානසිකත්වයේ හැදුවට පස්සේ ගොඩක් කට්ටිය එක බලාපොරොත්තු වෙනවා. එතකොට ක්‍රීඩාවත් තුමනේ ඔබත් කල්පනා කරන්න ඕනේ රයිට් අපි අපේ මේ අවුරුදු 70 ගණනක දේශපාලනයෙන් මේ අපි හදලා තියෙන කට්ටියට ද ඒ කියන්නේ මොනවා හරි ආධාර ගන්න බලාගෙන එහෙම එකක් නේ අපි හදලා තියෙන ආධාර අපි ඒක හදන්නේ නැතුව මේ වගේ මොටිවේට් වෙච්ච ප්ලේයර්ස්ලා ටිකක් එක්ක ඔබතුමා තරුණ ක්‍රීඩා අමාත්‍යවරයෙක් හැටියට මේකට හොඳ සපෝට් එකක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 70 ගණනක් තිස්සේ පල් වෙච්ච රටක් ඇතුලේ අඩුම තරමේ ක්‍රීඩාවෙන් අත ඉස්සරහට යන්න පුළුවන් නම් අපිට ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ හුක් එක අපිට 96 ක්‍රිකට් වලින් අරන් දුන්නා. සුසන්තිකා ජයසිං අරන් දුන්නා. මේ වගේ ක්‍රීඩකයන් රසක් අපිට අරන් දුන්නා. ඒ හුක් එක, ඒ තල්ලුව අපි දිගටම තියාගමු කියලා ඔබතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. අනිවාර්යෙන්. දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසිකරද්ද යද්දි ඔහුට හොඳ තල්ලුවක් ලැබෙනවා ඒ දිනේෂ් කෙනෙක්ගෙන්. ඔව්. අපි ඒ දිනේෂ් එක්කත් කතා කරනවා. ඔන්න බලන්න.
දිනේෂ් ප්‍රියන්ත ගැන කතා කරනකොට ඒ ළඟින්ම ඉන්නවා තව දිනේෂ් කෙනෙක් අපිට අමතක කරන්නම බෑ. මොකද දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාව තියලා අපේ රටේ ජාතික ගීය මුළු ලෝකෙටම ඇහෙන්න පරා ඔලිම්පික් කුලලේදී ප්‍රචාරය වෙනකොට ඒ දෙනන අභිමානය අපිට ශ්‍රී ලාංකිකයෙක් විදිහට දැනනකොට මට හිතෙනවා මේ දිනේෂ්ට ඊට වඩා එක වෙනස් විදිහට දැනෙන්න ඇති කියලා. ඔහු දිනේෂ් කුමාර. ඔහුත් මලල ක්‍රීඩකයෙක් අපේ රටේ හිටපු මාරිස්ටලා විද්‍යාලයෙන් තමයි බිහි වෙන්නේ. හැබැයි දිනේෂ් ප්‍රියන්තගේ ගමනේදී මේ දිනේෂ් විශේෂ වෙනවා. අපි ඇයි කියලා අහමු දිනේෂ් ගෙම්. දිනේෂ් කුමාර් කොහොමද? කොහොමද හොඳයි. කොහොමද මේ දවස්වල ජපානේ මොකද වෙන්නේ? කොරෝනා තත්ත්වෙත් එක්ක මේ දවස්වල ලෝකෙට බලවල දින තත්ත්වෙත් දෙදෙනින් ගමනේ මෙතන හැඩගැහිලා ඉන්නේ යනවා කට්ටිය හොඳට. දැන් කොහොමද දිනේෂ් ප්‍රියන්තට මේ දිනේෂ් කුමාර් වැදගත් වෙන්නේ? දිනේෂ් අයියාට අපේ රෙකෝඩ් හොල්ඩර් වර්ල්ඩ් රෙකෝඩ් මට පුළුවන් වුණා මටයි මගේ යාළුවෙකුටයි පුළුවන් වුණා දිනේෂයට සපත්තු දෙකක් අරන් දෙන්න. ඒ වාසනාව අපිට හම්බුණා. ඒක කතාවක් තියෙනවා ඒකේ. ඔව් හොඳයි. අපි කේටියෙන් කියමු. මට ඉතලම මම පායක පාරක් කෝල් එකක් දුන්නා මේ අවුරුද්දේ දේරියල්ල එතකොට ඉරේසේ තමයි මට කිව්වේ මේව සයිස් එක නැහැ කියලා ලංකාවේ. ඒ කියන්නේ සපත්තු සයිස් එක. සයිස් දෙකේ ඔය ස්පයික් දෙකේ සයිස් එක නැහැ ගෙන්න ගන්න මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ගෙන්න ගන්න විදියක් නැහැ ලංකාවට. අහහ මම දැන් ලංකා මුදලින් 56000 60000 අතර ගාණක් වෙනවා ලංකාවට එද්දි අපේ රටට කොහොමත් එද්දි පොඩක් ගණන් වැඩි සපත්තු වගේ දේවල්. ඔව් ගෙන්නනේ කොහොමත් වැඩි. ඔව් ඊට පස්සේ මම යාළුවෝ ඉරිසත් එකතු කරගෙන මාවත් විශ්වාස කරන යාළුවෝ ටිකක් දුරන මම يعني ඒක අහම්බයක් ඇත්තෙන්ම කිව්වොත් කාටවත් මම මේ කියලාත් නැහැ Amazon එකේ මම ඔබ ඕඩර් කරේ ඔය ස්පයික් එක මගේ යාළුවේ ඒක තිබ්බේ ඒක ස්පයික් මගේ සෙට් එකයි තිබ්බේ එක දවසයි ඩිලිවර් අද ඕඩර් කරොත් හිට එනවා එනවා එක පාරකට තිබ්බේ Amazon එකේ මට ටෝකියෝ ගිහිල්ලා යන්න වෙලාවක් නැහැ කොරෝනා පස්සේ දෙක යන්නෙත් නැහැ පොඩ්ඩක් දුරට ඒක හින්දා ඒක මම හිතන්නේ බෝල් රෙකෝඩ් එකටම අම්බෙන්දු පෙරයක් වෙන්නත් පුළුවා. ඉතින් දිනේෂ් මොකද කිව්වේ දිනපු ගම? දිනපු ගමම මට කෝල් එකක් ආවා යා රොබින් ටෙස්ට් එකෙන් පස්සේ. ඉතලම යාළුවන්ට ස්තුති කරන ගමම කැම් එක දාලා පෙන්නන ඉතලම ස්පයික් දෙක යාලි. යාට හැමෝම ස්පයික් දෙක ඊට පස්සේ මම තව වරන්දුවක් වුණා දිනේෂයට. මම කිව්වා ඔක මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ පාවිච්චි කරලා ඔක අරන් තියන්න. අපි තව එකක් දෙන්නම් ඔය වගේම මේ කොහොම හරි ඊළඟ තරගවල තියන්න ඔක දැන් ඒක විශේෂ ස්පයික් දෙයක් ඒකින් ඒක අරන් තියමු කියලා පොඩ අපි කතා වුණා ඊයේ. දැන් දිනේෂ් ඔබ මේ කරන පළවෙනි අවස්ථාව නෙවෙයි මෙහෙම අපේ රටේ මල්ල ක්‍රීඩකයන්ට. ජපානයේ තුලදී දෙවනි අවස්ථාව. හා ඊට කලින් මොකද්ද කරන්නේ? පළවෙනි පළවෙනි අවස්ථාව වුණේ අපේ ජූනියර් ටීම් එක 2018 ඉෆු වලට. ඊට ඒ දිල්සි කුමාරසිංහ දැන් ලංකාවේ හොඳටම දුවනවා යත් අරුණ මල්ලි. ඒ කට්ටියට ඉතින් මට ලංකාවේම දැක්කම තේරෙනවා ඒ ළමයි දුවනවා කොහොමද. අපේ ජූනියර් ටීම් වලට වඩා ගොඩක් ඉහළින් ඉන්නේ ළමයි. එයාලා දැක්කම ඉතින් තේරෙනවා මේ මේ කන්ඩිෂන් එකේ දුවද්දි එයාලට හොඳ හැමදේම හොඳ පත්තර තිබ්බොත් තමයි ටයිමින් වලට යන්න පුළුවන්. मट तेरना සසි තව ලසිත ගණේෂ් නුවන් නුවන් 8 දෙනා තමයි යාළුවා 8 දෙනෙක්
विशेष मत करेसबुक हरस अनोत्मा दिनेश इनबॉक्स දෙන කට්ටිය මට සුව කට්ටිය ඉතුරු කරලි වෙලා ඉතුරු ටිකෙන් මම ටී-ෂර්ට් ටිකක් ගත්තා ටිකෙන් 10ක් ටී-ෂර්ට් 10ක් අරගෙන මම ටීම් එකට ආයේ වෙනම ඒ 10 දෙනාටම දැන් මොන හරි කරන්නත් එපා එක්කෙනෙක් විතර විශේෂයක් කරාම වඩායි අපේ හිතටත් අවුල් ඉන්න 10 දෙනාටම ආයේ ඔඩක් ටී-ෂර්ට් ටිකක් අරගෙන දීලා ආ දැන් මේ පැරාලිම්පික් ආපු අනිත් අයට ඔව් අනිත් ටීම් එකට දුන්න 10 දෙනාටම හා හා එතකොට යාළේ හිතත් සතුටු වෙනවා දිනේශ අයියා මේ විශේෂය කියන්නේ යා කොහොමද කන්ටැක්ට් එක තිබ්බින්ද ළඟින්ම යා මේ කතා බහ කරලා තිබ්බින්ද තමයි දිනේශ අයියා මූලික උනේ හ්ම් හ්ම් කොමාරි දිනේශට දිනේශලම තමයි උදව් කරේ නේ මම ආද උදව්ව දැන් මම මං Facebook දාලා හැමදෙස්සම මේ කරාට හ්ම් අනිවාර්යෙන් ගෙවිත් එක මගේ යාළුවන්ටත් යන්න ඕන අනිවාර්යෙන්ම හොඳයි ටීම් එක තමයි දිනේශ අපිට සතුටුයි ඔබ වගේ මේ ශ්‍රී ලංකා පුත්‍රෙක් ජපානයේ ඉඳගෙන ලංකාව වෙනුවෙන් අපේ රටේ කොල්ලෙක් වෙනුවෙන් එහෙ හිටියයි කියලා නැහැ මේ කරපු දෙයට ඇත්තටම බොහොම ස්තුති අපි ස්පෝට් හබ් එකකින් සුබපතනවා මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න අවශ්‍ය කරන ආකාරයට හැම දෙයක්ම දිනේශටත් ලැබෙන්න කියලා එහෙනම් බොහොම ස්තුති සම්බන්ධ කරගෙන අදාත්මත් ගන්න දැක්කෙත් ගැන මමත් සතුටු වෙනවා මගේ කතිය වෙනුම මමත් ස්තුති කරනවා බොහොම ස්තුති දිනේෂ් ඉතින් අන්න ඔය වගේ දේවලුත් මේ පැරාලිම්පික් අතරතුරේදී සිද්ධ වෙනා කියලා ඔබ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒක තවත් අද ඔබ දැනගත්තා හොඳයි මේ අපි දැන් ස්පෝට් හබ් කියුවාම ඇයි මෙච්චර ගල් ස්පෝට් හබ් එකට මොකද උනේ කියලා අහගෙන හිටියන කට්ටිය උනේ ඒකට තමයි මේ උත්තර දෙන්න හදන්නේ ඔව් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබට මතක ඇති අපි මේක ආරම්භ කරේ LPL තරඟාවලියත් එක්ක ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියත් එක්ක විශේෂයෙන්ම රබින් වික්‍රමරත්න මහත්මයාත් එක්ක කරපු ඉන්ටර්විව් එකෙන් තමයි අපි මේක පටන් ගත්තේ අපිට හැම වෙලේම මොන වුණා විශේෂයෙන්ම මේ ඔන්ලයින් ඉන්ටර්විව්ස් වලට වඩා මේ සම්පත්දායක නැත්නම් අපිත් එක්ක ඉන්ටර්විව් කරන අය අපිට හම් වෙලා ඒකට ඇතික මූණට මූණ මේ ඉන්ටර්විව්ස් කරන්න. එතකොට ඒකේ ඵලදායිතාවේ වැඩි වෙන හින්දා සහ ඔයාලටත් ඒ ගැන අහන්න දේවල් තියෙන හින්දා සහ අපිටත් පහසුයි මේ ඉන්ටර්විව් එක කරන්න සහ අපිට ගොඩක් වැදගත් දේවල් අහන්න පුළුවන්. මොකද මේ තාක්ෂණයත් එක්ක යද්දි ඔයාලුණත් තේරෙනවා Zoom එකකින් හරි නැත්නම් මොකක් හරි විදිහකට අපි ඔන්ලයින් එයාලව මුණ ගැහෙද්දී පුංචි පුංචි බාධාවන් ටිකක් අපහසුතාවයන් ටිකක් සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ දේවල් එක්ක මේකේ ඔබ නොදන්න බොහෝ තොරතුරු අරන් එන්න තමයි අපි මේ විදිහට ටිකක් කාලයක් ගත්තේ මේ කොවිඩ් තත්ත්වය නිසා අපි බොහෝ වෙලාවට ඈත් වෙලා හිටියේ මොකද තේජාණි මම මේ දැක්කෙත් හත් අවුරුද්දකට පස්සේ නිසා කොහොමරි කවන්නේ අපි ඉස්සරහදී වැඩ ගොඩක් අරන් එන ලෑස්ති පුරුදු විදිහට තරංගාවලි පිළිබඳ අප්ඩේට්ස් ඔයගොල්ලන්ට අවිටින් විතර අරගෙන එනවා ඒ වගේම අපි FB live වෙන ඕගොල්ලොන්ගේ direct comments එක අපි ඒ අදාළ දේවල් වලට උත්තර දෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ වගේම ඉදිරියේදී ක්‍රීඩාවට සම්බන්ධ විශේෂඥයෝ ඒ වගේම ඔබ ආදරය කරන විශේෂ පුද්ගලයෝ ඒගොල්ලෝ ස්පෝට් හබ් එකට එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔව්. ඉතින් මේ කොවිඩ් තත්ත්වයේ හැමීට මගහැරන ගමන් අපි සූදානම් ස්පෝර්ට්ස් හබ් තුලින් මේ තොරතුරු ඔබට අරන් එන්න. එහෙනම් මේ අද සෙග්මන්ට් එකට විතරක් අද වීඩියෝ එකට විතරක් අපි සමු ගන්නවා. එහෙනම් ඉතිරි අප්ඩේට්ස් එක්ක Facebook එකෙන් සහ YouTube තුලින් හමු වෙමු. මම දිලාන් සේනානායක. මම තේජාණි විජේසිංහ.